ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී පැවැත්තුණා. ඒ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත සහ අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙතෙක් ඉතිහාසයේ පීඩක පන්තියක් පීඩිත පන්තියට වන්දේසයක තියලා බලය දීලා ගිහිල්ලා නැහැ. එහෙනම් ලංකාවේ පීඩක පන්තිය රනිල් රාජපක්සලා දැන් අර එකෙක් කිව්වා මේ ළඟදී කොහෙද දූපතක් තියනවලු, අපි ඒකේ මුදල් ආයෝජනය කරලා තියනවලු. ඊට පස්සේ රූපවාහිනියේදී අර වැඩසටහනකදී අපේ නලින්ද සහෝදරයට හම්බ වෙනවා මූණට මූණ. නලින්ද සහෝදරයා කියනවා දැන් කියපන්කො දූපත ගැන, නමවත් කියපන් අඩු ධර්මෙන් දූපතේ. ඌ ඤම්පජං ගන්නවා. ඔයිට කලින් එකෙක් හිටියා කිව්වා කොහෙද රටක මාලිගාවක් තියනවා ගෝණ්ඩ සහෝදරයාගේ. කොහෙද? අයර්ලන්තේ. මුන් කීකී කියා විමල් රත්නායක සහෝදරයාට හම්බ වුණා මූණට මූණ රූපවාහිනිය වැඩසටහනකදී. අර මුසම්මිල් විමල් සහෝදරයා කිව්වා කොන්දපණ දිනවන මගේ කාලෙත් දෙනවා කාලේ අරගෙන එහෙම කියපු එක දැන් කියපන් මී ගැවිනේ. දැන් බලන්නකො එහෙම ඒවා කොහමද මුන් හදන්නේ? මාර ප්‍රගතිශීලී උන්නේ මුන්. මං කියන්නේ ඔප්පු කරගන්න බැරි එකක් හත්තිලා ඔය කියන්න තරම් මාරයිනේ මුන්ට. අමු ගේ නදෙක්ක අන්න ප්‍රගතිශීලී වෙසින් පෙනී ඉන්න ධනපති පන්තියේ ලුදිනල්ලා. අද ජනවරමක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙරටේ මහජන දේපළ විකුණන කටයුත්ත අද ඉතාම නිර්ලජ්ජිත ලෙස කරමින් තිබෙනවා. අද රටේ දේපළ රාජ්‍ය ආයතන විකුණමින් ඉන්නවා. විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, ජල සම්පාදනය වෙන්න පුළුවන්, මෙරටේ දුම්රියද ඉඩම්ද වරායද මේ සියල්ල වෙන්දේසි වික්‍රමසිංහ මුළු රටම වෙන්දේසියට දාලා විකුණද්දී වැඩ කරන ජනතාවට තියෙන වගකීම තමයි මෙරටේ අනාගත පරම්පරාවේ අයිතිය වෙනුවෙන් ඒ ආරක්ෂා කිරීමට මැදිහත් වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.